මංහිතන්න්න කිසිම වෙලාවක ඔය අදහස් ඉදිරිපත් කරන ප්‍රධාන දේශපාලන භූහමිකාවක් කරන මහත්මයා. කිසිම වෙලාවක, මේ දෙවල් ගැන කතා කරන්නේෑ නෑ දෙමළ ජනතාව දෙමළ භාෂාව එක ගැන කියෙනවාමිසක් කෝයිට තදානුබද අනිදදවල් ගැන කතා කරනවා අදේ සෝදර භාෂා සන්තාලි භාෂාව කතා කරනවාද බ්‍රාහිී භාෂාව ගැන කතා කරනවාද මුන්ඩ භාෂාව ගැන කතා කරනවාද ඒවගේ ඒවට අන්දමන් දූ පත්තල මනුෂ්‍යයන් කතා කරන භාෂාවතයෙන් සබධතාව ගැන කතා කරනවා අද ස්ට්‍රෝේ ටික් පවුල ගැන කතාරනවාද මුදත් කතා කරන්න ම විද්‍යාත්ම පදනමක් නෑ කිසිම විද්‍යත්මක පස වන ක් නෑ මකද හජ්‍යනතයාව කොපි කර ඩ හරි ේසි? හමතතාපි කියන්නෙ මෙ ඔ සංස්කෘතිය විචනය අපේ මේ සිංහල ගෑනු ලමයි. ! විවාහ වෙන වෙලාවට. මේ මේ ඉරහඳ ගහලා ඔල්ලේ ඕසරි ඇදලා එවබැලුවම කේරලේ ඇඳුන්නේ මේද කේරල ප්‍රවෝරුන් ඇ තු පොට්ටිය හැ්ේ ඇන්නන්නේ මේ මුල්ලදු කියල ලඇඳම කියලකැන්න. ඒවා ඇඳගැෙන ජාතික සිරිතට පෝරුවට නැගලා මාලා හතත් පැළඳලා ඉරි පස ඊලංඟට අරද මේ පිටත්තල යන කියලා යන වෙලාටමොකතු කරන්න කනේ කරබෝදධගෙන නහිකරාබෝද්ධාගෙනන මෙහම ඇඳගෙන තමයි යන්නේ හිදු විදිහ භාෂාාවය පැත්තෙන් ගත් අත්න්නු දෙමළ භාෂාවේ සම්භවය. ඒ ඔය ආර්ය අනාරය කියලා කොටස් දෙගත්වෙනවා එකත් එතරම වලංගු බෙදීමක් නෙමෙයි. නමුත් ඔයි ඩ්‍රවිඩියානු කියන භාෂා පවුල එක සුවිශේෂී භාෂා පවුලක් එතුර අපි දන්නවානේ ලෝකේ භාෂා පවුලු ගණනාවක්තියනවා ආසියාව ගත්තොත් එෙම ඉදු ආර්ය භාෂා පවුල්ල කියලා භාෂා පවුලක්තියෙනවා. එතට ඉන්දු ආර්ය භාෂා ඉන්දු අයිරාණියන් භාෂා මේ පවුල්ලට මේ ඒ ඒ සම්ප්‍රදායට වඩා වෙනස් සම්ප්‍රදායක් තමයි මේ ඩ්‍රවීඩියයානු කියන භාෂා පවුල අපේ ජාතික කටාව අයිබෝන් සුපසන්දාවක් අපේ සඳුදා හමුව අල්ිබිට ඩිස්්‍රී සෑම සදාකම රත්‍රී හත තියේ රාතවී නමේ දක්වා නැත්තFම්. නු පහ මනුහතරයි දසමට ඔස්සේ දිවහන පුරාත්තඒේකම w.netfම්.comම් ඔසේ ලෝකේ පුරහත්තයකම ඔබට පසුව සහ මේ වැඩසරහණෙන් පසුව ු නාලික අවස්සේත් අපිට අල්මිට ඩිස්ට්‍රී වේදිකාවය අෑදිිගන්න අවස්ථාව තියෙනවා ඉතිං අදත් සුපරුදු විදිහටම අපේ හෙළයන්ගේයක් මුල් සොයාන අතර ඔබ දන්නවා අපි මුල් කොටසේ කතාබහක් කරන්නේ අපිට ඔබ යොමු කල් තියනෙන ප්‍රශ්න ඒකම අපි කතතාකරපු දේවල් පිළිබඳ ඔබේ අදහස් පිළිබඳව නැවත ඒවා ප්‍රසිිෂ්ටාපනය කිරීම් මහාචාරයතුමා විසින් කරනවා ඇති නදත් මහාචර රාශ්‍යෝමදවයන්න බොහ ආදරෙන් අපි අපි අල්ලමට ඩස්ට්‍රී වැඩ සරහට පිළිගන්නවා යිබෝන්ස යිබන්න් දැන් වෙන දට නං අපි ගිය සතියෙන් නැත්තම් පහුගිය සතිවලින් ගැනල්ල තමයිස ප්‍රශ්නය මණ්ඩපය කතා කරන්නේ. හැබැයි අද දවස ටිකක් වෙනස් කරන්න වෙනවා. පහුගිය සතියේ අපේ දේශපාලනය ලෝකයේ දේශපාල ෝකයේ පැනනැගිච්ච. යම් කිසි ආකාරය කතාබහක් හින්දා අපිට හිතුණා මේ ඔබතුමාාවත් ගැහවිල්ලා සමාජ මාධ්‍යවල මේ කතා බහ යනෙහින්දා මේකට උත්තරයක් දීලා. සතිය මේක ඉවරයක් කරමු කියලා ඒ තමයි මේ විග්නේෂන් මහත්මයක් කාලහිින් කාලෙට මේ සිංහලයන් ගැන දෙමළ ජනතාව ගැන සිංහල භාෂාව ගැන දමළ භාෂාව ගැන මිටින් මිට යම්යම් ප්‍රශ්නකාරී දේවල් මතුකරනවා ඉතින් ඒවටා අපි දීර්ග උත්තරත් අපට මකයි මොන්රාගලින් ද විග්නේෂන් මහත්තර උත්ර න්න හැ මේ පේපටින්න්නයක් නම් මේ අපි බල්ල කට්ටියට පේනවේ මහාචරය රාජ්ෝමදේවයන් මික්නේෂරන් හත්මට දුන්න උත්තරේ එක කෑල්ලක් විතර කල්ලගන සමාජ මාධ්‍යවල සැරිසරණවා ඉතින් සමහරලාවට ඒ ඒ දැන් එහෙම තමයි ඉදැන් පත්තරේ සමහරලාවට පුංචි පුංචි සිරස්ථල දැම්මට ඒ අන්තර්ගතය ඒ පැහැදිලි කරලා තියෙනවා හැබැයි සිරස්ථලය විතරක් ෂ්‍යාවෙන්ට ගත්තෑන් පස්සේ ඒ පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව සහ මහාචාර්යතුමාගේ අදහස පිළිබඳවත් වැරදි අදහසක් යන්න යන්න පුළුවන් හින්දා. මේ අපිට හිතුනම් මේසාකච්ඡාව අද පලවෙනි අඩහෝරාවේ ගන්න ඕනේ කියලා මේ විගනේෂන් මහත්න කිව්ව කතත් එක්ක අපඒ කතාව ආරම්භ කරමුසව දැ සිංහලේ ඔො මල්ි ෝද ලංකාව මුලින්ම හිටියේ දැමිළ ජනතාව වළදාමට දාවේ භාෂාව කොයි ආකාරයෙන්ද භාෂාව මුල්ම භාෂාව දමිලද සිංහලද මේ ප්‍රශ්න ඔක්කොටම අපි මේ පැබාගේ ඇතුළේ පුළුවන් තමන් උත්තර දෙන්න බලමුස. ඇත්තෙම නුවන් මම කල්පනා කළේ අද ඔබෝය අහපු ප්‍රශ්නය සහමේ කාලීනව සාකච්ඡාවට භාජනය වන මේ කතාව. අපි මෙතෙක්කල් කරගෙනපු වැඩසටහටරත් රජුවම අදාලයි.දා අදාලයිකයන්නේ අපි දැන් මේ වැඩසටහනේ උත්සාහගන්නේ අරකාලීන තේමාවක් කල්ලගෙන ජනප්‍රිය උත්තරයක් දෙන්න නෙමේ ඇතවශීම අපිට උමනාවෙලා තියෙන්නේ මේ පහුගේ දස්වල ඒ මාධ්‍යවල්ල සංසරණය වෙච්චා අදහ සුදහස්ස හා. මීට අවරුදු පහකට හෝ යකට උඩදී අම්කිසි අවස්ථාවක පුවත්පතකට ලියපු ශාස්ත්‍රීය ලිපියක් උපුටා දක්වමින් ඒ සංසරණය වෙනවා මූුණු පොත්තේ තැතැංවල ඒ ම ඇතකදී ඇතිවෙච්ච ඔය උතුරය සහ දෙමල ජනතාව අයගේ ප්‍රභාවය ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මහත්ම කියපු කාරණයක් සම්බන්ධයෝ එතකොට දැන් අද අපි මංහිතන්නේ මේ අපට පැබාගකට උතර දෙන්න අමාරුයි නමු තබි මේ දැන් තියෙන ප්‍රශ්යට පලවෙනි කොටසේ උත්තර දීලා අපේ අද වැඩසටහන යන්නෙත් ඊට සමාන්තරවහව සමාන්තරව කෝට යුග යග කෝගස එකක උත්ර දන එකට උත්තර තියනවා මහිත මං හිතුවා අපි අපේ වැඩසටහන ඇතුලේ ඒ ඒඒ මහත්මයා කරපු ප්‍රකාශයයි ඔය ජනතාවතර සංසාරණය වන ඒ අදහස්සු දහස වී ඒ ඔක්කොටම යම්කිසි ප්‍රාමාණික පිළිතුරක් අපට අද වැඩසටහනේද යෝනා කරන පුළුවන් කියලා. ඉති ඇත්තෙම්ම ඔබ අපි පලවෙනි පැෑබාගෙදී කතා කරන තේමාව තමයි ඒ මහත්මයා කියලා තියෙන දේවල් මමනං හරයට දැකෙත් නෑ නමුත් ඒමත්ම විට කලනුත් ඔය ප්‍රශ්නය කියලලා තිබුණා ලංකාවේ පළමුවෙන්ම ජනාවාස කළේ දෙමළ ජනතාව එ මෙහෙම කියලා නොයෙක්තේවල් නමුත් ඇත්තවශයම අපි හරි අද විද්‍යාත්මක නැහැ කිසියම් දෙක ප්‍රභාවය හොයන එක. කෞද ඉස්සල්ල කොහොමද ඉස්සෙල්ල කියලා හොයන එක ඒ අවිද්‍යාත්මකව කරන්න අමාරු වැඩක්. මොකද හේතුව ලෝකයේ පුරා ජනතාව සංක්‍රමණය වෙච්ච හැටි ලෝකෙ පුරාම ජනතාව සංක්‍රමණය වෙලා ඒ ජනතාව නොෙක් මිශ්‍රවීම් වලට ලක්වෙච්ච හැටි විවිධ කාලවකවානු තැන් මිනිස්සු සංක්‍රමණය වනේ එක කාලෙක නෙවෙයි එක කාලෙක සංක්‍රමණය වෙලා ගොඩබීම් ජනාවාසවෙල සම්පූර්ණත්යට පත් වනා කියලා අදහසක් කවුහර කියවනං එක එතරම නිවැරදි නෑ එහෙමත් වුණනා තැන් අපි දන්නවා අපේ වැඩසටහුවු ල අපි කතා කල්ලා තියෙනවා. මිට අවුරුදු හැටදාහකට පමණ උඩදි මේ නූතනමානවයා ආසියාවට ඇවිල්ලා, ආසියාව ජනවාසකිරීමේ යම් මුදුන් පත්වීමකට පත් තුනයි කියලා. නමුත් ඒක එතනගිවරවනේ නෑ හිට පස්ස අපි දන්නවා. පහුකි අවුරදු දහදාහකට පිට කාල ද කැනන්නේ පොව ප්‍රතිවිය මහිම යුගයෙන් මිදිල සීතල දේශ ගුණේ ඉවර වෙලා ඉට පස්සේ පොලො උනුසුම් වනාට පස්සෙත් අපි දන්න මෝදු මට්ටන් වෙනස් වුනා කියලා අපි කතා කලා ඒ මමුදදු මටන් වෙනස්වුවීමේ ප්‍රතිපල්ලයක් හැඩියට නවත ජනතාව සංසරණය වන්න පටන්ගත්තා ගොඩ බිම් වෙත. මෝදු හරහා පිදන්නවා මූදවල මූදු මට්ටම් පහලට බැහැලා ගොඩබිම් පාලං වෘර්ත වෙලා මිනිස්සු මේ ගොඩ බින් පාලං ගඩින් නොක් ගොඩබිම් හරහා සංක්‍රමණය වුණා එතුර ඒවාගේ සංක්‍රමණ රැලි කිහිපයක්ම මේ පහුගේ අවුරදු දහදා ඇතු ලේ සිදව වන. ඉට කලිනුත් සිද්ද වන ඒ සංක්‍රමණ හරහා තමයි කියලා නොයෙක් සත්තු එක්ක මිනිස්වාාවේ නො එෙක් භෝගවර්ග එක් මනිස්වාාවේ කියෙක අපි මේ වැඩසටහුලිද දිගින් දිගටම කියලා තියෙනවා. ඉති මේ වගේ සංකීර්ණ ජනරේකණය ව්‍යප්තවීම කැනි මහජ ජනතාව ලෝකේපුරා විහිදීයම පිළිබඳව ඒවගේ සංකීර්ණ පසුබිමක්තියද්දී. අපි කොහයාරි තැනක වාඩි වෙලා කෞුද ඉස්සෙල්ලම මෙහට ආවේ කියලා හොයන්න යනවනම් ඒ ඒතරම් ශාස්ත්‍රීය බරක්තියන උත්තරයක් ලබාදැන ප්‍රශ්නයක් නෙමේ. ඒ මේ සහල්ලට කිලීද බිතේද කියනට ැඩි අමාරුව එක අමාරු වැඩක් මකද අපි දැන ගැඩු අපි දපතක් අපි දූපතක්. ිය අවුදු ක් ගානකට කලින් ඉන්දියානු මහා බෝමි ස්කන්දයෙන් වෙෙන් වෙල අපි ස්වාධීන වුණා ඒක අපස්වාදිනඋනායි කල කියෑනීමේ දේශපාලන ස්වාදදිනව මක්නේ එක මේ බෝවිද්‍යාත්මක වැඩා අපි දන්නවාන්නේ අර වෙග්න කියන විද්‍යාඥ කියලතියෙන මහදවීප ස්කන්ද පාාවෙනවාය කියන න ප්‍රාවන කල්පිතය කියලා වෙෙග්නගේ මහදවීප ලාව් කොටිනෙන්ටල් ඩ්‍රි් කියන නාය ඒවකොයිතරංගුරට ලින්නවාද ද කියන නේ මෙත අදහස ඒව ථාපනය වෙච්චි දනු පදති. එතකොට ඒ මේද ඔහොම ප්‍රාවනය වනහිද පහගි කාල සුනාමියකා වනේ ර සහ පුර ඒ ප ට මිම් පා ද පෙරේද වල් හල් ට ි තා ඇවිල්ලති ඒවත් එක් යංගිසි ආකාරක සාධාරන තරකයක්ම සාධාන තරකයක් තියෙනවා අපි අපි අපේ ජීවිත කාලේ බොහොම කෙටි.

අභ්‍යවකාශයේ සිද්ධි සිද්ධ වෙන්නේ අවුරුදු දසදහස් කනංවලින් ලක ර්සවල ක වර්ශවල්දැ ලට අපට හෙලිගේ වල්ගතරුව කෙනෙකුට දකිඩ පුළුවන් ජීවිතෙට එක පාරයින බහම වාසනාවන්තව ව නොතුන් තොටිල්ලද දකපුගෙනකුට මරණ මංචකගේද දකිට පුුවන් ව අවුදුහක දකට සරයක්. ඉතින් ඔය වගේ තිය සවභහධර්මය තියෙන සමහර සිද්ධි හරි දීර්ග කාලීනව සිද්ධගනදේවල්. ඉති අපි මේ කියන්ඩකයේ. කිසියම් රටක කවුද ඉස්සෙල්ලම ආවේ කියන එක මේ ඉතිහාසේ රචනා කරන්න හොඳ මාතෘකාවක් මිසක් විද්‍යාත්මකව හිතලා සමාජයක් ගොඩනගන්න එහෙම අදහසක් ගනයක කොයිතරංදුරට සාධහරණද කියල්ලා බලන්ඩ වෙන්නේ අපි විද්‍යාත්ම කතාලෙකට අවුට පසේ අපි ොඳ හොඳ මෙහෙම හිතමනුවන් අපි මේ ලංකාවේන සියලුම ජනතාවගේ විධ භාෂාවල් කතා කරන අයගේ අපි ජීවවිද්‍යාත්මකව නියධයක් පරික්ෂා කරලලා මේ ගොල්ලන්ගේ ජාන පරික්ෂාවකට ගියොත්ත එහෙම. ඔබ හිතනවා ද මොනතරන් සංකීර්ණ අදහස් ඒ ජානවලින් අපට ලැබැයි දෙකලා සමාහරයට අපි දන්නවා අපි මේ කරලායි මේ ව කියන්නේ අපි හිතලන මේ වක කියන්නේ දැන් අපි බලගොඩ රට ඇතුලෙ බලංගඩ කිය බලංගොඩත් බලංගොඩ දලත් ලෝමිට විසිටක් රට ඇතුළට ගියාට පස්සේ ය ලක් කුඹර කියලා ිකම්ුර තින මැදකන්ද කිය ලක්කුම්ුරදලත් කිිමි හතර පහක් ඇතුළට ඒ මැද්දකන්ද කියන කන්දෙතියනවා ගල්ගෝහාාව. ඒ ගල්ගෝහාාව හාරපු වෙල්ලාවෙේ අපට හම්බොනා පුකුඩා දරුවන්ගේ දත් කිහිපයක්. දත්වල අර දතේ මුලක්ති තුරවෙලා තියෙනනිෙසා පිව ය්වා මේ ජීවවිද්‍යාත්මක පරීක්ෂණයකට ජානවිද්‍යාත්මක පරක්ෂණයකට ඇමෙරිකා ඇක්සත් ජනපාදයට ඉදින් ඒ විශ්ලේෂනවාර්තාදැ පිට ලතියෙන සහරයවා ප්‍රකාශයටරත් පත් කර ලතියෙනවා. ඔය ජපානය පළවෙන හහිවමන් ජනටික් කිය සංඟරාවේ මේ කොළම්ඹ විශ්වවිද්‍යාලයේ ඔය මොලකිවල බයිලෝජී ආයතනයයි. ඔක්කොමත් එක්කයි අපේ පර්ෂණය කර. ඒ ඒවයි පෙන්නන සාක්ෂි දිහා බැලුහම අපේ ජාන සංරචණය. මේ එක් එ තැනකට සම්බන්ධ වා නෙවෙෙහි. අපි හිතන්ගෙන උතුර ඉන්දාවට සම්බන්ධය කියලමට රට ඇතුිගත්ත නියදියෙන් පෙන්න්නනවා ඒක ඒ කොටසක් සම්බන්ධයි කියල මේ බටහිර ඉදාවේ බටහිර පැත්තට. ඒවාගේ වැඩි කොටසක් සබන්ධයි කල ඉදියාවේ නැෙන හිර පැත්ට. එතකොට අපි කතා කල්ලා තිෙන ඇස්සෑහමය නේපාල්ලය. පැතිවලින් අපට ඇතිවවෙච්ච ජන සංක්‍රමණ මෙමකි දේබල්. ඉති මේවාගේ පසුබිමක් ඇතුළේ මේ ඉස්සල්ලම මේරටට ආවේ අහවල් කටියයි කියලා කියන එක ඒ විද්‍යාත්මක විහිල්ුවක් වගේ එක එකනි හොඳයි ජනප්‍රිය රසේට එක දේශපාලන සංවාධකරත් හොදේ කක්ෝ නමුත් විද්‍යාත්මකව අපි තර්ක කරනවා නං ඒ විද්‍යාත්ක විහිල්ුවක් වගේ අපට පේන මේගේ දූපතක තැන් අපි දන්න අපිරට ජනවාස වනේතුන් නූතන මානවයා ලෝකය ජනවාස කිරීමේ ඒ සංක්‍රාන්තික ගමන් මාර්ග ඒඒ වැඩ පිළියලේ කොටසක් හැටිය ඊට පස්සය අපි කොයි තරම් ිශ්‍ර වන්න ඇද ි්‍ර වෙන්ඩ ඇද් කියලා ගැනේ නිග හිතලු කියෙනන දැන් සහර විද්‍යාත්මක පත්ත්‍රිකා අපේ රටේ එකරපු පරේෂණ ජාන විද්‍යාත්මක පර්යේෂණ ප්‍රකාශයට පත් කල තින ස්්‍රලියයාාව හෙම පත්්‍රිකාවක්තියනවා පලකරප එකක් විශිෂ්ටය එක ගොඩක් පලගල තියෙන අපේ ලංකායි විද්‍යයක්යෝ මේ ගැන කරලතියනව පර්ේෂණ ඒවද බැලුහම ඔය ඔය දැම්ම මෑත් මේ දවස්වල ඔය සාකච්ඡාවට භාජන වන සංසාරණය වෙන අදහස ඔය තරන් කාලනාසි කරන්න තරම් ඕමනා මාතතුරකාවක් නෙමේ කියෙනක අප අදහස තියනෙනවන්ත නොදන්න උත්ත න මච කල ක තමයි පුලුව පුලුව ැගවලින් කෑලිය හුලගේෙන නොක්නොෙක් දෙවල් කියන ති අප ඉතාම අපි දන්න ඒක කර හැමගෙනෙක්ම ආදර හැඟීමකින්කරි දෙකින් කරන්නේ ඒ අපට කිසි විවේචනයක් නෑ නමුත් මේ වගේ දෙවල්ට උත්තර දෙනකට බොහොම පරිස්සමෙන් බොහම මැදිහත් සිටං වෛරයක් නැතුව හම ාස්ත්‍රය පදනක ඉඳදලතම ඒවට උත්තරදන්න ඕන. ඒ හත්මයා මීට කලින් පතවල්ලේ කියපු දේවල්වලට අපි ප්‍රාමාණක උත්තර දලක් තියෙනවා ඒක මහජනයට කියවවාගණ්ඩ පුළලුවන් සතියන්ද පොත් පත්වලල්ට අපි ලිපි දෙගතුනක් කියලතියෙනවා ඔය කියන කතාවට කිසි මාර්ථයක් නෑ ඔයදේ මතු කරන්න එපා ඔයදේ මතුකිරීමෙන් වෙන්නේ සහෝදරත්වයෙන් ජීවත්වන ජනතාවතර මේ කුකුසක් කාන්සාාවක් ඇතිවෙලා ඒක සමාජමය වශයෙන් අහිතකර තත්වයක් නිර්මාණය කරනවා මිසක්. හොද තත්වකට ගියන්නේ නැ කියන එක. කියැන අපි හම කියන්නේ මොකොත් වහන් කරන්ඩ මොකොත් යටබත් කරන්න දෙයක් නෑ මේ හරි විවෘත විවෘත දේවල්. එතකොඩ අප ඒ මහත්මයා කියන්න දේවල් දැට මම මම කියපු දේවලුත්ගා අ ඇන්ද ගෙනම මනු පොතේ යන සමම් බැලුව මොනාද කියන්න කියලා ඒ මහත්ම කියන හරි සරල ප්‍රකාශයක්ක මහත්මැක යන්නම දෙමල භාෂාව කතා කරන. ඒ අතමයි මරට ඉස්සල්ලම. ජනවාස ඇති කර ගත්තේ මේ සිංහල කියල ඉන්න බහුතරායත් මේ ඒ අයගෙන් තමයි පවතින්න කියලා ති මේ එක හරිම විද්‍යාත්මක ප්‍රකාශයක්ඒ එක පැත්තකින් ජීව විද්‍යාත්මක පැත්තෙන් අනිත් පැතිවා මේ භාෂාාවක් පැත්තෙන් භාෂාාවය පැත්තෙන් ගත්තත් දෙමළ භාෂාවේ සම්භාවය ඒ මේ ඔය ආය නාරය කියලා කොටස් දෙගත්වෙන එකත් එතරම වලංගු බැදීමක් නෙමෙයි. නමුත් ඔයි ඩ්‍රවඩියයානු කියන භාෂා පවුල. එක සවිශේෂී භාෂා පවුලක්. එතු අපි දන්නවානේ මේ ලෝකයේ භාෂා පවුලු ගණනාවක්තියනවා. ආසිියාව ගත්තොත්හෙම ඉඳදු ආර්ය භාෂා පවුල කියලා භාෂා පවුල්ලක්තියෙනවා. තර ඉන්දු ආර්ය භාෂා ඉන්දු අයිරාණියෙන් භාෂා. මේ 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 පවුල්ලට මේ ඒ ඒ සම්ප්‍රදායට වඩා වෙනස් සම්ප්‍රදායක් තමයි මේ ඩ්‍රවඩියයානු කියන භාෂා පවුල ඉති ද්‍රවිඩියානු භාෂා පවුල සම්භවය ඒව ගැන කතා කරන්න වෙනම් වැඩසට හැක් අපට අ වශ්‍යයි. ද සමහර වෙලාවල්ලුයටට අපිට පේනවා ඔය මුණ්ඩා භාෂාවගේ භාෂාවල මුණ්ඩා භාෂාවත් මේ ඔය දෙමළ භාෂාවත් මුණ්ඩා භාෂාවත් බ්‍රාහ්වී භාෂාව, සන්තාලි භාෂාව මේ මුණු පොත්වල මේව පිළිොඳ අදහස්ුවමාරු කරන පිහිතවත් ශ්‍රාවකයෝ පිහිතවත් වූ පොම ුවමනාවෙන් එක කරන්නේ. ඒගේ අපි කියපුවා එහෙම මෙහෙ අරගෙන තැන්තැන්වල එහෙම ප්‍රකාශයට පල කරන්නේ එහෙම කරයෙන් මේ ප්‍රශ්නලට නියම උත්තරයක් ලැබඩි න්නෑහ මේ ප්‍රශ නේම උත්තරනයක් ලබෙන්න්න නං මේ සරවෝ සම්පූර්ණය අධ්‍යයනය කළ පූර්ණ දැනුමක් ලබාගන්න ඕන දැනමක් ලබාගෙනඒ සාකච්චාවට ගන්ඩුවන. දැම් මංහිතන්නේ කිසිම වෙලාවක ඔය අදහස් ඉදිරිපත් කරනයි ප්‍රධාන දේශපාලන බහමිකාක් කරන මහත්මයා කිසිම වෙලාවක මෙ මේ දෙවල් ගැන කතා කරන්නේ නෑ දෙමල ජනතාව දෙමල භාෂාව එක ගැන කියනවාමිසක් කෝයිට තදානුබද අනිත් දෙවල් ගැ කතා කරනවා අදේ සහෝදර භාෂාව සන්තාලි භාෂාව කතා කරනවාද. බ්‍රාහී භාෂාව ගැන කතා කරනවාද. මුන්්ඩ භාෂාව ගැන කතා කරනවාද. ඒවගේ ඒට අන්දමන් දූ පත්ල මනුෂ්‍යයන් කතා කරන භාෂාවතයෙන් සබ දෙතාව ගැන කතාරනවාද ඔස්ට්‍රෝේ යා ටික් පවුල ගැන කතාරනවාද වා මුුත් කතා කර ත්ම පන කිසි වි්‍යත්මක පදනවක් නෑ මොද මහජනත්‍යාව කොපිත කරන්න හරි ලේසි බොහොම සරල තේමාවක් කරගෙන කතා කරහම එනිසා අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ වගේ සංවේදී සහක පැත්තකින් විද්‍යාත්මක පදනමක් තියන කතා මේ සරල දේශපාලන සල්පිල් වලට ගෙන් එපා කියලා. ඒ හතග පුල ට පැන හදිස් මොක් දක මතක් වන හදිස මකොටද මේ මතක් වෙන්න කියන අනනික මේ හදිසේ විෂඳදන්න පුලන් පශසනේ යවා අනික බතුමා අදහ පරසක ඔබතුමාට ප්‍රශ්න ස මුත්තරය දටත්බ බතුමගේ ෘතිය වෙන හ න ෘති ඔබුතුමාටක කියන්න අපිහසුද් දෙම දන්න. ඔබතුමාට කියන්න පුලන් කවුරුහරි ියේල තියන පතක් තියෙන කියලා ඔබුත්මාටක කියන්න පොල. එනිසා මේ විශය භාර වෙන්නේ මෙරටේ වෘතිකයන්ට. මෙරට ජාන. තාක්ෂය පිබඳ කරන වද්‍යවර වෙන්ඩ පුලුවන්. එඇමලත් මෙරටේ මාන භෞතික මානව විද්‍යා කරන මානවිද්‍යක් චිට වන්න පුලන් මෙරටේ ප්‍රාගිති හස හදාරන්න පුර විද්‍යයක්ක් චිට වන්නඩ පුළුව. ඒ අ එට මයිලාට භාෂ ස්්‍රක් ිට වාග විද්‍යයක් ිට වන්න පුල මේ ප්‍රශ්න නිරා කරණය කරන්න අවශ්‍ය කරන ැනමතියෙන ඕවු නතේ. එනිසා තමන් ප්‍රවීනාත්වයක් නැති ගැඹරු මාත්‍රකා. ඒවා අරගෙනීවරලවා ඒ අතිශයෙන් සරල කරලා සරල සමීකරන හදල සමාජයට දාලා සමාජයයක් කුපිත කරලා එමින් සුන්ට කියලාත් නොෙක් නොෙක් දවල් කියවලා එහෙම කරන සමාජය වගකයවුතු පුරොවැසි චරිතයක් හරිට සුදුසවන දෙයක් හැට අප අනුමත කරන්න පුළුවන්කමක් නැහැ. ඇත්ත මනුවන් ඒගේ ප්‍රශ්නයක් තියනව නං අපි කියන්නේ ප්‍රශ්න අමතක කරන්න කලා ඒවගේ ප්‍රශ්නයක් තියර නගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න සමාජයට ඒකඒපිබ ඉදිරි පත්ර පිො දැනුවති. කොනිතන් ඕ එක ක්ම පහදනය කහරරිනෑ න ඒතකට අපි විද්‍යාත්මක පිළිතුරක් ලබ දෙන්න ඕන ඉ නිසා අපට කියන්න තියන්නේ ඔය කෞද මේ රටේ ඇත්තේ මි කැමතිනක පොන රචාරණය කරන්නඩු අඇත මහත්තුර කියන වර් භාෂාව කතා කරන්න ජාතති මහන්සේ ක හෙද සිංහල. ලියවෙලා තියන්න කිය ආලයන යි එහම 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 හලතියනයි ඒගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ ඒ කාලේ ගත කරන සුදුසුන් නෑ ඒකනනි පුෘත්තුවිය ගෝලාාකාරර්ද කියලා හනගේ ප්‍රශ් ැ ල හෝඩ හෝඩි පොතලියනකොට මේක සිංහල යන්ටද දමිලන්ටද බර්ගායටද කියලා එහම ල නෑනේ නෑ එම න මේ භාාව එක කියවන මිනිස්සන්ට කිය තමයි. කියන්නේ ගමුතු ඇතින්න ඕොට කියවන්නේ ඉති එනිසා එහම එම කරන්න එපා මුොකද දැන් අපි සිංහල පාසැල්වල දෙමළ භාෂාවූ ගන්නනවා මන්දන්නෑ දෙමල පාසල්ලල සිංහලූ ගන්න නොද කියලා ගන්නනවානේ හරි යාාපනයේ හින්දු විද්‍යාලය තියෙනවා ඉති අපි දැන් මේ භාෂාව බෙදාහදාගන්න ඕන කාලයක් අපි හැම කෙනෙත්ම මේ රටේ මිනිසු කතා කරන විවිධ සංස්කෘතික කලාපතියනවා හිදු ද හමා දහන දෙමල භාෂාව කතා කරන ජනතාව ඔවුන් සැහෙන කාලයක්. උතුරු පලාාත නැනර පලාාත විතරන්න ේ දකුණු පලාා එත්ති වා න වැලවත් ඇති තර ඒ අයට අයිති සස්කෘතියක්තියෙන ඒවගේ සිංහල මනිසුත් ලෝ ලකාව හමතැනමයි නවා ඒයටට සංස්කෘතියයක්ත්ති නවා ඇති අපි නිතර මුත් සහගන්න මේ සංස්කෘතික සංසධයක් හදලා අවබෝධයෙන් අපි කොච්චර හිදු සංස්කෘතියට කැමතිද අපි හින්දු දැන් අපි පි ස්කොලයන කකාලෙත් ස්සරගේ තෝස කඩොල්ලින් තෝසක ක්ඩ නේද උරු වඩේ කණ්ඩය ඉට්ලි කණ්ඩ අප ආසයින නේද එතකොට අප සිංහල බෞද්ධ ැතිමත්තු නැද හිදු කෝවිල් ලට ඉල්ලා විශ්ණ දෙවයන්ට ශිව දෙවයන්ට බාහාර වෙනය ඒමයින්නවා මේ දවසල් කතාගරන කෝට්ට යුග ඕකට හොඳම හොඳ මි සබමල් කුමරු ඉල්ල යාාපටන ජයගත්ත මේ සිංහලයන්ද දමනියයද කිය න ්‍රමක් ප එනිසා එතකොට බලන්ඩ දැන් නල්ලූර් කෝවිල්ලේ හමේ ආයවැනි බූනක ාහුරජ්ජුරගේ නම කියලා යාතරාහරදෙන ඒ දේවාලේ හැදුව එතුමයි කියලා නැ එතොර දැ මේවනේ අපි ඉදිරියට දණ්ඩෝඩ ඉරිම් දැන් ඇයි ඔය මහත්තුරු කියන්නත්තේ ල්ලල්ලුර් කෝවිල හැද හයවෙනි ෝනක බහ කියල කියන්න නැත්තියයි ඒ ඒක කියන් දෝන ගන්න මේේද ඇතුමන්ලමනේ ආතිකා කරනකොට එක කියන්නේ ද කෝවිලේ මේ සිංහල දෙමල බේදයක් හදන්න නෙමෙයි අපට ඕන ඔය බේදේ නැති කියා නෑයි කියලා කියන්න එහමනම මේක සංස් මේ රට අපේ අසල්වාසියුණු දකුණු ඉන්දදිාව ඒකන්නේ පාණ්ඩිය කේරල්ල අවේ ඔක්කොම කට්ටිය හිටියේ නේද සැලලිහිනි අටත් කියවනේ කෝවිල් ගාව නතරල බලඉන්ඩද කියලා සැල්ලිනි සන්දේ එතුන මේක හරි ලස්සන සංස්කෘතික සංස දෙයක්. එනිසා මේ එකක දේවල් කියලා තමන්ගේ පටු දේශපාලෙන්න අරමුණු සාක්ෂාත් කරන්ඩ මේ සංස්කෘතින් බෙදාහදාගන්න ජාතිීන් අතර අනවබෝධය කාංසාාව ජනනය කරන එක අපරාධයක්. ඒකෙන් වෙන්න මේ රට ආයසරයක් ආපසට යන්ඩ පුළුවන්කමක් ඇති වෙනවා. එනිසා සංස්කෘතින් හමද අපි කියන්නේ මෙ සංස්කෘතිය විවචන අපේ මේ සිංහල ගෑනු ලමයි. විවාහ වෙන වෙලාවට. මේ මේ ඉරහද ගහලා ඔල්ලේ ඕසරි ඇන්දලා එවක් බැලුවම කේරලය ඇඳුන්නේ කේරල ප්‍රවරුන් ඇද තුම් පොට්ටිය හැ්ේ ඇන්නන්නේ මුල්ලදු කියල ල ඇඳම කියෙලකැන්න. ඒවා ඇඳ ගෙනන ජාතික සිරිතට පෝරුවට නැගලා මාලා හතත් පලඳලා ඉටපසේ ඊලඟට අරද මේ පිටත්තලලා නවා කලලා යනවෙලාට මොකද කරන්නේ කනය කරබෝදධගෙන හහිකරාබෝද්ධාගන මෙහම ඇඳගෙන තම යන්නේ හිදු විදිහට. මේ වන සංස්කෘතිය බෙද අහදාගන්නවාන් ඇහිති මෙම දිහ වෛරයෙන් බලන්න. ඇයි සැකමසුවිදිහට ලන්නේ මේ සැමුසු භාවේ ඇති කරල්ලම තියෙන්නේ බලය සඳහා කෑදරවන පාලකයෝ. එ එදත් යුද්ධ කරේ රජවරණේ මජනතතා යුද්ධ කරේ මාර්තතා යුද්ධර නෑ මජතාව යුද්ධ කර නෑ මජනතාවනේ මේ යුද්ධ කරේ න පාලක යුද්ධරේ, පාලක යන්න මයි බලබාගන්ඩුවමනාවන. ඒේනිසා මේ වර්තමාන යන සාකච්ඡා. ඒ මසුම්මන සාච යකට ව සහමාජීතය සැබ ප්‍රසාමතක වන. ඒනිසා වැඩගර ැදේකට කාලගත කරලලා තමට විසඳාගතයුතු ප්‍රශ්න සමාජය අමත කරන්න එපා. ඒව කරෙ අවදාානියම කරනක තමයි වැදගත්වන්නේ. එනිසා අපි රටේ සාමාන්‍ය ජනතාවට ප්‍ර්යත්ති න න කියනදේවල් වලට ඇත් උත්තරේ මොක්ද කියල ැලු ර. ෙත් ඇති ප්‍රශ්නය ප්‍රශ්න කෝචර තියෙනවා මේ අදැන් අසනීප අසනීපයක්හදාගන්නම ලඩ වෙනේ එකඒේතින බානක්කම හිතන් ඕන වෙලාක් මේ රට මේ රට ඒම කරන්න අ මේගේ ගේ විබිජගෙනනල අයි තම වෙන වන්න ලඩ ඇැකරන්න පනේ වල ැති කර තර ඔයන් ගැටුම් ඇතිවෙනවා මේ ගැටුම් ඇති උනහම ඒවට ප්‍රතිකාරදෙන්ඩොත් අපට පුළුවන්දද. ත් හරි ඒයනිසා මේ වගේ දෙවල් කරන්නට කා කාලේ නාස්ති කරන්න එපා මේවාගේ ප්‍රශ්න වෙනරටවල්ල න. සාකචාරන්න සසාචාරන විශ්වවිද්‍යාලල්ල හලම බද්ධිමත්තු මේම ද අත්්‍යයෙනද මේ කොම අපි දන්නවා ඉන්දියාවේ බබ්‍රරි මස්චීත පල්ලි රන්දෝලේ ප්‍රශ්න වෙලාවිදේ ප්‍රස්ට කතාර මහචයි රොමිලතාාප එය තමයි ඒ හින්දු මුස්ලිම් ප්‍රශ්න ගැන අවශ්‍ය කන යිතිහාස අර්ථන රූපණය දුන්නේ. හරි එතකොට දෙැ අපි දන්නවා ඒ ප්‍රශ්න නිසා ඉන්ද්‍රා ගන්ධී මැතිනයටට සියදවී පූජ කරමස වන මේ බ්‍ර මශීත පල්ලි ප්‍රශය නිසා. එතකොට මේ මේ ප්‍රශන මෙ ඇවලනහ. සමහරටඒවට නායකන්ට වන්දිගව්ඩ වේ මහජනයට වන්දිගේ වන්ඩවෙයි හමුදාවල්ලට වන්දිගේ වන්ඩබේ. ඉති එනිසා සාමානය මිනිසුන්ට වදදිග වඩබේ යයි පහගේ කාලි ප්‍රශ්න ඇතිව හම බස්වල ේෂ ල්ල කවද මියගගේ ැන් ෙවල්ලින් ගෙනනල්ල ල්ි ගෙනල් උන්ඩවලට ියදකර ෑ දේශ ක් वन्द ො න් ිය ක තියාගන. ඒ ඒ පසයාට අන්ද දුන්ෙක් නට ඩිතියන්න්නේ එක යොදාගන්න අපේ බදුමු දන්න නිඳහ. ඉතින් එකක් කියන්න ඕන වැඩ සටහනේද. අපේ විශේපතයේයට පරිබාහර වනත් අපි මේ වෙලා මේක කිව යුතුයි. අපි අවුරුදු තිහකට ආසන්න කාලයක් ඉතාම නරක අධ්‍යැකින්වලට මුණ දුන්නා. මේ මාතෘබූමිසාංකල්ප මෞබිම නිජභූමි මෙ වගේ ප්‍රශ්නල්ලගේන නිරර්ථක දේකට අපි මුණ දුන කෞද කරේ කොහොමද කර කියෙනක නෙමයි. ඒවාි ඔක්කොම ගංවලඉන්න මිනිසු අම්මල තාත්තල දුක්වෙන්න්ද මංහතනනි කරුණය කල දිස්ත්‍රිකයඉන්න අම්මලගේ දරුවොතමයි වැඩිපුරම ජීවිතනැතිකරගත්තේ මේට ගිහිල්ලා ති එනිසා මේට වන්දිගව අසරන. ගංවල ඉන්න දරු තාමත් දුක්කින්ඳර ආපත්පයකුල් ඇැතු. නිසායි හෙම අදැගීමක් වඳපු එකේ ආපහුවේ තේමාව මේ සමාජයටගේෙන් පවශන අවුරහරගෙන හෙමගේන ඔබ මූුණුපොතේ ඒට ප්‍රතිචාර්දක් වඩ ප්‍රතික්ෂය ප කරන්න එක ද අපට අවශ්‍යනෑ අපි දන්නවා මේ සමාජයේ කොහොමද ඇතිවලතියන අපේ ජනවාසය ඉතිහාසේ අපි දන්න අප ප්‍රාග්ිතිහාසේ අපි දන්නවා. නකට නක් කියන්න පුළුවන් පි දහද කන්ද වල හ පරක්කිව උත්ර ද න ද සම් ප්‍රදා ඇතේ අප පොත් පත්තුල අප ලියල න ප ස ල හ පොත්තුල අප උගන්න්න මකක්දම රට ඉතිහන්සේගේල. එනිසා වෙලා අනවශ්‍ය තේමවල් අරගෙන මංහිතන්නේ ආය සමාජයේ කලබැගෑනයක් ඇති කරනක කිසි සේත්ම සුදුසුවන්නේ නැහ මේරට රටේ ාග තිහස ොකද කියල දන්න. අපි පුන පුනාා කියල තියෙන මේ රට ජනවාසකරේ න නතන මනවයා කියලා. ඉරි පෙන්න්නලදීල තින නවයා රටේ හැම තෑනම විහිදිීල නො එක් පරිසරකරා පොලට අනුවර්තන වෙලලා ඕවන් මිසින්ම සංස්කෘතිය නිෂ්පාදනය කරේ කොහොමද කියලා. අපි ව කියල තියනවා. අවදේ අද ේ පකටින්නක තියවා මට අවරුදුු. හැට දහකට කලින් බලගොට දිම්බේච් මානවය සිංහල දෙමලතික අපි කොම දන්නේ හොම දන්නන්නේ ෙන ො රචමට ෝනල හම් ේචා ඉන්ටේ සෝනවලින් හම් ේච්චායත් ආද මුතුන් ත්තු කොම දන්න අපි කො දන්නන්නේ කොම දන්න විගනේෂ මහත ත්තරය දන්න පුලන් ප්‍රශයද නට පුළුවන් ඇටකැල්ල කම්බොනොත් එහෙම ඒ ඇටකැල්ලේ ජානය ඒ ම ව හැප ල ගරප් තිෙන කරම මයිට ොන් ල් න්නේ ඔයවගේ දවල්ලලි නමුත් වෙලා තියන ප්‍රශ් තමයි ප්‍රයෝගක ප්‍රශ්නතියනවා මේමගේ නිවර්තන කලාපිය රටක පුරාහණ ඇට සැකිලි වෙල කොපමන දුරට ජාන සංරක්ෂණය වෙල තියෙනදගෙන පශ්ිතියනවා. එතකට නොක් කන්ටමිනේන්ස් කලයි එකන්නන්නේ නො එක් දූෂ සහත තත්ව ඇති වන්නට පුළන් සහරවිට ජාන මැනගත්තත් ඔයි පි ක්‍රම තමයි කරන්න ක් . ika。 පිටිපත් කල්ල පිටපත් කරලා දය කරනේ නමුත් ඒේ ලැබෙන ප්‍රතිපල්ල වනත් කොයිතරන්දුරට සත්‍යවාදීද කියන එක තිරණය කරන්න තව සාධක ගණනාවක් සලගල්ලට ගන්නෝමනයි. එම නැතුව අපට එක කියන්න පුලන්කමක් නෑ. ඒ මංහන්නේ ඔයාගේ ලොකු කතන්දර අහවල්ලුන්ගෙන් තමයි මේ ජාතියන්නේ අවල්ලුන්ගෙන් තමයි මේ ජාති එන්න කියලා කියන්නඩ නං ඒ කියනයි මොනදගල්ල දින පර්ේෂණ. ඒ ඒ මොන පර්ේෂණ දත්තමත ඉඳ ගෙනදේක කියන්නේ. කවුර කිව් පලිට එක කියෙනවාද. එහම කියන්න බෑ. එම කියන්න බේ අපි විශාල මුදලක්වැය කරලා විශාල කාලයක් ඇය කරලා. ගොඩනැගීයතු දැනුම්පද්ධතියක් හරහා තමයි මෙවට නිශ්ෂිත උත්තර දෙන්නවන නමු ඒකන අපි වෙන කොත් දන්නේ නෑගෙන නෙමයි නමුත් එහෙම නොවෙන පරර්ේෂණ විශේෂම පුරාවිද්‍යාත්ක පර්ේෂණ වලින් මේ මානවෝ කෞද. මේගල ොහිද සංකරමයේ ච්චායද. ගොල්ලන්ගේ සම්ප්‍රදාායන් මනාද කියද අපිදැන් සෑහන තැනක් දන්නවා. අයිවගේම විද්‍යාත්මක කාල නිර්ණතියනවා ඒවා පිත්දන්නවා. එඒනිසා කටහරි කියන්නට බෑ කොහැරි තැන ටකටව කහුල මේ ඉන්න මේ රටේ පලවෙනි ජනවාස වෙච්චක්න ය මේ ජාතිය එක්කනෙ ය දෙහ මේ යාගම ය කතා කරේ මේ භාෂාව ඒ කාට දෙහෙම කියඩට පුලුවන්. එම කියන්න බෑ අනාගතේ ලෝකයෙම කරම දියුණවේදක ලිදන්නේ නෑ නමුත්? මේ පුරාවස්තු හොයාගෙන සාධක හොයාගෙන ඒවට මේ ඒත්නි කාණන්න්‍යතාදෙන්ඩ සංස්කෘතිකාණන්න්‍යතාදෙන්ට ඒ බොහම අමාරුයි මොකදහම අමාරෝක කියන හතුවත්වයන කෙනෙකකාන්න ල හැමකියන් දෙපා දැන් අපිගේ ඉටලිහදන භාජනයයක්වේන ඉටලි හදන්න හින්දු භක්තිකයවන ඇ ඉටලිහදනය දේවල් සිංහලයගගේ වලලත්වේවානේ හරි අපහෙම න න තව අුරුදු දහකින්ගට අපේගෙවල් යට පත්වෙලා හ අ උඩරංචමට මේ හයාගත්වගේේ නිවාහගත්තොත්. මො ගද කිය හිතාගට ලකිවත්නාග අපගේල්වල නුවන් මොන මොන සංකෘතින් වට අයිති දේවල් අපේ තියෙනවා මුරු කුහදනයව තියෙනවා ඉදී අප පහද එදි අපි අපි කොයි දෙවල් කැල්ල කවුලග හම කියන්න පුළුවන්ද අපිට අප සිරිතත්තියනට අප නල්ූගොත්තෙම ලස්සන වලන්තිමර යාාපන වලන්ගේ අරන්ග ත රගල්ල අප ගෙදර තිනට අපි අපේ ෙරනට පුංගචය කියෙන අපි මේ නල්ලුකටියක් ලද නෑ එහෙම කියන්න බෑ හරි යෝග ප්‍රශ්තියන හිතන් ද මට අවරුදු හරදහකටක් ද මේ වැලන්ටයින් දවස පවුවච්ච හිද සදර ලස්සන්ට කිවේ මේ මේ දකුණ හිටිය තරුණ අන්ුරාධපුරේට කියන්න මේ සද ුද විි සුවද විිලුන් බෝතලේ තියෙන තරුණ තිස් මහරාම හම්මුණාම එය අනුරාධපුරරිද ලහම කියන්න බෑ එම කියන්න බයි නිසා මේ ඔය උසාකච්ඡාවට රංතියන මාත්‍රකකාවත්තනිම නතර කරනෙ හොඳ න්වාන් කෝ තිනි ස්සරහට ගෙනියන් දුවමනා නෑ ඕක වෙන් ඕක නිාර්ථකයි ඕ කියන්න නද දෙවලි කියෙ තින ඕන හත්ම මේකට ඕනද කියග ඇන්න පුල එක හෙම කියලා එහම තනිවෙන් අරන්න ඒකට මහ ක දවල් කිය න්න ව උත්තර දන්න ම උත්තරදීල යනවා අප අරැෙන් රට විද්‍යා න ට සන්ද ක් ශ්‍රිය ලි පින ල ප්‍රශයට පත් කරල තිේෙනන පාසල් පොත්තුල පල කරල තිේෙනවා එනිසා ඕකට ආ රීන් ෙන්ඩ වීල් ගල න රෝද නවත අඳුන්නාා දෙන්න මන්සි ගන්්ඩිප එක නිරර්ථක වැඩක්. හරිස හ මංහිතන්නේ මේ පිළිබඳ මොන්රාගලදී. මේ දුන්න තවත් ශාස්ත්‍රීය වැඩසරහනක් තින මේ ගැනම කතතාකර බි ඩිස්ක්‍රපෂණගේ පල කල්ලා තියන්නම් බලන්නයට ගිහිල්ලලා තවත් මේ උත්තරේ දිගට අහගන්න ඔන්නම් බලාගන්නඩ ඔන්නම් ඒ ලිංකෝසේ ගිල්ල අපේ වැඩසරහන්න බලන්න ඒ ම අපට ලියන්න තැ බෙටි විස හතල ස් පහක් කොළොඹ ඒකම අපි ඔ බලගන්න කට්ටිය කරුණ කල්ලා අපිට කමෙන්ටකින් හරිත් ඔබේ විමෝජයකින් හරි ලයිකින් හරි අපිට ප්‍රතිචාර දක්වන්න අපි ප්‍රෝෘති රාමය අරගෙන නැවතත් අල්ි මිඩ් හිස්ටි සමඟ